பூச்சிபாட்டு முறாபக்தி சுபோதி சுவாமீந்திரியான மகர்ஷி அவசராய் சுவாமி சேவாலேசு அப்பு தேவசாஜு அங்கமன் ஆலோ அயம் ததங்கா நமோ தஸ்தேவேது அரஹது சம்மா சம்புத்தஸ்தே நமோ தஸ்தேவேது அரஹது சம்மா சம்புத்தஸ்தே நமோ தஸ்தேவேது அரஹது சம்மா சம்புத்தஸ்தே அக்ருஷாருணிக்கிம்பரவாசனாவங்க சிங்கத்துணி அது நியூசும் தர்மானுசாசன சந்தா தமங்கே சதிஹதி தாயகத்தை கரணி கட்டியது கரணுவார் தேன்தொட்டு தோகே மசலகுடு பதவிக்கு பின்னால் லீலா குமாரசிங்க மௌசுமி எசுலு பௌலி பிங்கத்து பிரிப்பு இவாகேம அது நியூசும் தர்மானுசாசன சந்தா தமங்கே சதிஹதி தாயகத்தை கரணி கட்டியது கரணுவார் அல்காட்டினியே திருநுகே வார்த்தை பதவிக்கு பின்னால் எக்ஸ்டாபியு நந்தசேன மகாசாயத்துலு பின்னத்து பிரிப்பு ඔවුන්ගේ සදහැති දායකත්වය සිව සිද්ධ කළොතුම් ධර්මානුශාසනාවයි අප මෙතැන් සිට සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉනැති ඔබ සැමම මේ මොහොතේ බලාපොරොත්තුව තථාගත සම්බුදු බුදුමමී දේශනාකට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි. පින්නතුනි, මේ ලෝකයේ තුළ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අඳුනගත් ආව පිටිස තමන්ගේ සිත පිරිසුදු කර ගැනීම කැමැත්ත කරගෙනමයි ජීවත් වෙන්නේ. ඒ කෙනාට මාසයේ සෑම දිනක්ම පුරපතලක පොදියක් වගේ. ඒ සාමාන්‍යයෙන් අපි ලෝකයේ තුල දකින්නේ පුරපතලක පොදාට විතරක් අනෙක් දවස්වලට වඩා වැඩිපුර හොඳට සිල් දුනනම් රකින්න උත්සාහ කරන උදවිය මිනිස්සු තමයි අපි දකින්නේ. නමුත් සිංහතුනි තථාගතයන් වහන්සේගේ ධර්මයේ කියවපු අහසු තේරුම් ගත්ත උදවිය ලෝකයේ තුල ජීවත් වෙන හැම දවසක්ම මාත් හැම දවසක්ම එයාට පුරපතලසක පෝදා ඒ පින්වන්ත පින්බර දිනයක් බවටම පත් කරගෙන පින්වන්ත විදිහටමයි ජීවත් වෙන්නේ. එනිසා ඔබත් අන්න ඒ කියන තැනට අයිති කෙනෙක් හැටියටද ලෝකෙ ජීවත් වෙන්නේ කියන කාරණාව මේ දේශනාව අහනතරිය ඔබ සිහි කරගන්න. සිංහතුනි, ලෝකයේ තුල අපිට ආකාර කීපයකින් යුතු මිනිස්සු දකින්න පුළුවන්. කොටසක් ලෝකයේ තුල සංවේදී වෙනවා තමන්ව ජීවිතයේ නිවා ගන්න සනසල ගන්න පිළිසිදු මිනිහෙක් බවට පත් කරගන්න අනුන් කරන දේවල්
අනුන් කරන යහපත් දේවල් දැකලා අමනුත් ඒ විදිහට යහපතෙහි පිහිටා හැසිරිය යුතුයි නේද කියන එක තේරුම් ගන්න ලෝකයේ කොටසක් ඇතිවෙනවා. ඒ අතරේ තව කොටසක් ඉන්නතුනි ලෝකයේ තුල ජීවත් වෙද්දී අමන්ට වඩා ගුණයින් මැනයින් ඉහළ උත්තමයකින් ජීවිතේ හදාගන්න ජීවිතයේ සැනසෙන්න පුළුවන් පිළිවෙල පිළිබඳව කියා දුන්නු තැන ඒ කියූ කාරණාව හිත මුතුනින් පිළි අරගෙන ඒ අනුව ජීවිතේ හදාගන්න මිනිස්සු ලෝකයේ තුල ඉන්නවා. ඒ අතරේ සිංහතුනි තව කෙනෙක් ලෝකයේ තුල ජීවත් වෙනවා තමන්ම ජීවිතේ ගැන හිතලා තමන්ම තමන්ගේ ජීවිතේ ගැන දැක්මක් හදාගෙන ඒ හදාගත් දැක්ම ඇතුලේ පරිකල්පන ශක්තියකින් යුතුව මනා චින්තන ශක්තියක් ජීවිතය තුළ දියුණු කරගෙන ගොඩනගාගෙන ලෝකේ ජීවත් වෙනවා. ඒක නැත අනු කරන දෙයක් නොදැක්කත් කවුරු හරි දෙයක් නොකිව්වත් නොකියපු නොදැක්ක කාරණාවන් දැකපු අහපු කෙනෙකුටත් වඩා හොඳට පිහිටා හැසිරෙන්නට තරම් ඥාන ශක්තිය සංසාරේ නම් කුණු කරගෙන ඉන්න උදවිය ලෝකයේ තුල ඉන්නවා. හැබැයි එහෙම මිනිස්සු ලෝකයේ තුල අල්පයි. ජීවිතේ වැදගත් වෙන්නේම ආන්ගේ අල්ප පිරිස තියෙනකොට. එහෙනම් මේ අල්ප පිරිස ලෝකයේ දැකලා අහල හැදෙන්න උත්සාහ කරන අයට හැම විටකම නායකත්වයක් දෙන කෙනෙක්. එහෙනම් ජීවිතේ ඔබ උත්සාහ කරන්න ඔබ මාර්ග දෙන්න උන් තුල ඔබ මතු කරවන්නට උත්සාහ කරන්න ජීවිතයේ තුල සමරුන්ට හොඳ පරිකල්පන ශක්තිය සිතීමේ චින්තන ශක්තිය ඇති මනුස්සේ සමාතුලින් දිහි කරගන්නට සේම අනුන් තුලින් දිහි කරගන්නට උදව් කරන කෙනෙක් නම් ඔබ ඔබට ජීවිතය ගැන අප්‍රමාණ සැනසිල්ල ජීවිතය තුල ලබන්න විඳින්නට පුළුවන්කමක් පවතී. නමුත් සිංහතුනි ලෝකයේ තුල අපි දකිනවා සමහර මිනිස්සු ජීවිතය තුළ අනුන් කරන හොඳ දැක තේරුම් ගන්නවත් ඒක පිටිතා හෙතෙරෙන්නට ශක්තිය සීද උදවි අපි දකිනවා. ඒ අතරේ පින්වතුනි තම කොටසක් ලෝකයේ තුළ ඉන්නවා. සමන්ත පොතේ කරුණු කාරණා පහදලා දුන්නා. ඒ කරුණු කාරණා පහදා දුන්නේ ආදීනවේ වටහගෙන විපාකයේ තේරුම් අරගෙන ඒ නරකින් අත් මිදලා හොඳ තුළ ජීවත් වීමේ අගය පොතේ තේරුම් කරත් මේ පිහිටා නොහැසිරෙන මිනිස්සු ලෝකයේ තුළ අපි දකිනවා. ඒ අතරේ තමයි චින්තන ශක්තිය ලතු නැති නිසා මේ ලෝකයේ තුළ ඉතාම අදීන විදිහට ජීවත් වෙන මිනිස්සු ලෝකයේ තුළ ඉන්නවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා වෙච්ච කෙනා අනුන් ළඟ තියෙන හොඳ දැකලා අනුන් කියා දෙන හොඳෙහි පිහිටා සමනු ජීවිතේ දියුණු කරගත්තේ මේ හිතව් වලින් මේ කාරණාවන් වලදී තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව යන්න සොදට ජීවිතේ කියවලා තේරුම් ගන්න ජීවත් වෙන තැනකමයි ලෝකයේ තුන ලෝතර බුදුරජාණන් වහන්සේගේ ආවක ජීවත් වෙන්නේ. ඒකෙන තින්නතුනි අනුන් තමන්ට පොතේ ආදරය කරනවාද කියන කාරණාවට වඩා ජීවිතේ තමන් තමන්ට කොච්චර ආදරෙයිද කියන කාරණාව ගැන සැලකිලිමත් වීමයි එයා ලෝකයේ තුන ජීවත් වෙන්නේ. ඒක හරි වැදගත් කාරණාවක් තින්නතුනි. සමහරක් වෙලාවට ලෝකයා ආදරය කරන මිනිස්සු ඒත් ආදරේ නැහැ. එම මිනිස්සු අපි දකිනවා. ඒත් සමන්ත ආදරේ නම් පුරණ දුම්වැටියක් අවදාවත් පුරණ එකක් නෑ. උගුරෙන් පල්ලෙහාට ගිනින මත්තුගුර අවදාවත් කිවිල එකක් නෑ. අවදාවත් ඒත් කවෙකෙකුගේ ජීවිතයක් නටන්න කවෙකෙකු ආස කරන කවෙකෙකුට අයිතිය හිමිකාරත්වයේ තියෙන දෙයක් ගන්න අවදාවත් ඒක නම් පෙළඹෙන එකක් නෑ. සමන්ත ආදරේ කරන මිනිස්සු ජීවිතේ හැමදාම සිල් ගුණ දහමෙහි පිහිටා හැසිරෙන පිරිසක් ඉන්නතුනි. ඒ නිසා ඔබට ලෝකයා ආදරය කරන බව හිතවත්කම ආන බව දැනෙද්දී ඔබේ තියෙන වටිනාකම අනුන් එහෙම තේරුම් අරගෙන ඉන්නදා ඔබට නොතේරෙවන ඔබ ඒ අනුන් දෙන වටිනාකමට වඩා වටිනාකමක් සමන්තුලින් මතු කරගන්නට වෙහෙසෙන්නේ නැත්නම් තථාගත ධර්මයේ වැනි අයට බාලයා කියන වචනේ තමයි භාවිතා කරලා තියෙන්නේ. එනිසා ඔබ ඒ බාල කියන අඳ බාල කියන තැනට යන කෙනෙක් බවට ජීවිතේ අවදාවත්පත් වෙනවා නෙවෙයි. අඳ බාල කියලා කියන්නේ එයාට අන්ධ වෙච්ච ස්වභාවයක් තියෙනවා. මුලා වෙච්ච ස්වභාවයක් තියෙනවා. බාල පහත් විදිහට හිතන, පහත් විදිහට කතා කරන, පහත් විදිහට හැසිරෙන කෙනා බාලයා. එන ජීවිතයේ තුල
තමන් ජීවිතය ගැන දැක්මක් අදා ගත්තා නම් ඒ අද කාලය කියන තැනට ඒ කොටට ඔබ එකතු වෙන කෙනෙක් බවට පත් නොවේවි. ඒත් අපි ලෝකයේ තුළ අද වේදි දකිනේ ඉන්නේ අපට දකින්න ඇස්පනා සිට වැඩිපුර මුණ ගැහින්නේ ලැබෙන්නේ අද බාලම. ඒ නිසා ජීවිතය ගැන හිතන්න චින්තන ශක්තියක් ඇති. දැකලවත් කියාදුන්න දෙයක් ඇතුළේවත් ආතිහාසිය නොවැදෙන සුදරි අපි දකිනේ. එවැනි වුණු බුදුරජාණන් වහන්සේ භාවිතා කරපු වචනයක් තියෙනවා. ජීවත් වුණත් මළමිනි. එහෙනම් ජීවත් වුණත් අන තියෙන ස්ථානයේ නිරුද්ධ නොවුණු මළමිනි තියෙනවා. ඒ නිසා ඔබත් හිතන්න ඔබ හිතනට යන්නද මේ ජීවිතේට ආවි මේ තරම් වටිනකම මේ තරම් වටින අවස්ථාවක් ඔබ ජීවිතේ ලබා ගන්න කිමි කරගත්තේ. ඒ නිසා ඔබ හැම වෙලාවකම ලැබූ මිනිසත් හැවේ අගය වටිනාකම සාම හොඳට තීරුම් අරගෙන මේ ජීවිතයට ශක්තිමත් මුකුණ දෙන තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න හැම වෙලාවෙම උත්සාහ කරන. ඒ සඳහා යන ගමනට පිනති පින්වතුන් හැම දෙනාට මේ උතුම් ධර්ම දේශනාව බොහොම උපකාරයක් කරා. ඒ නිසා පින්වතුන්ට මේ උපකාරය දේවායන හිතින්මයි අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව ධර්ම දක්ෂිණාව තුළින් පහදා දෙන්න තමා අදහස් කළේ. පින්වතුන්ට මම දේශනාව ආරම්භයේ අපූර්ව ධාතා පාඨය දේශනා කළා. විසක්කපම සිතස්ස ජන්තුනෝ සිබ්බ රාගස්ස සුභානුපාතිනෝ භීයෝ තණ්හා පවද්දති ඒසකෝ දල්හං හරෝති බන්ධනං. මේ ධාතාවය තුළින් විවරණය වෙන අදහස පින්වතුනි කාම සිතිවිලි වලට වසඟ වූ තැනැත්තන් සංහාවම සමා තුළ වඩල ගන්නවා. ඒ පුද්ගලයා සංහාව නිසා කවතවත් තමන්ගේ බැඳීම් දැඩි කරගන්න ස්වභාවයක තමන් ජීවත් වෙන්නේ. මේ ලෝකයේ තුළ පින්වතුනි කාමයන්ට මුලා වුණ කාම සිතිවිලි ජීවිතය කරගත්ත කාමයට කැමැත්තට වසඟ වෙලා ජීවත් වෙන තාක් අපි ඇති කරගන්නේ අපේ ජීවිතයේ සංහාව තෘෂ්ණාව. ඒ තෘෂ්ණාවට බැඳුණු කෙනා තමන්ගේ ජීවිතය තුළ තව තවත් සංහාවෙන් වෙළුණු බැඳුණු බැඳීම් වල ආස්වාදයේ දකිමින් ප්‍රිය ස්වභාවයේ දකිමින් හැම වෙලාවකම ඒ දැකීම පිහිටවා ගත හැකිවයි ජීවත් වෙන්නේ. මේ කාරණාව තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නට බලපාපු කාරණාවක් අපට මුණගැහෙනවා. සැවැත් නුවර ආසන්න විහෙරක වාසය කරපු සරම සාමින් වහන්සේනම ඉතාම දෙහෙමි ලෙස පිළිවෙත් පිහිටා සිල්ගුණදම් වඩමි උන්වහන්සේ තමන් වහන්සේගේ ජීවිතාව පවත්වගෙන යනවා. උන්වහන්සේ ඉතාම සංසුන් කෙනෙක් වෙනවා. උන්වහන්සේ ඉතාම ඉක්මනු ස්වභාවයකින් යුතුව සිල්ගුණදම් ප්‍රමුඛ කරගෙන ජීවත් වන කෙනෙක්. උන්වහන්සේ ඉතාම කතා කරන දේ තුළ පවා තමන්ගේ සංවරයේ ශික්ෂණය පිහිටවාගෙනමයි කතා කරන්නේ. උන්වහන්සේගේ කතාව තුළම නැගිච්ච මුවෙහි ඇඳුණු අපූරු සිනහවක් තිබුණා. එනිසා දකින කවුරු වුණත් උන්වහන්සේගේ මේ ප්‍රිය ස්වභාවය ආදරය කළා. කැමති වුණා පින්වතුනි. දවසක් මේ අරුණ සාමීන් වහන්සේ පිටසිඟා වඩිමින් ඉන්න අතරේ ලැබුණු පිණ්ඩපාතයේ ලැබුණු අතරේ පෙන් ටිකක් ලබා ගන්න ඒ ආසන්න නිවසකට උන්වහන්සේ වැඩම කළා. ඒ නිවසේ උන්නේ ඉතාම රූමත් කරුණියක් පමණයි වෙලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේගේ වුමනාව තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේට පෙන් ටිකක් පූජා කළා. පෙන් පූජා කරන අතරේ මේ තරුණියට උන්වහන්සේගේ ප්‍රිය ස්වභාවයේ පිළිබඳන ලොකු ඇල්මක් ලොකු කැමැත්තක් ඒ වෙලාවේ ඇති වුණා පිළිතුරු. ඒ කැමැත්තෙන් යුතුව පෙන් පූජා කරපු ඇය අවසානයේ ස්වාමීන් වහන්සේට කියා පෑවන් ඔබ වහන්සේට යමක් වුවමනාවක් වූ විට මේ පවටම අපේ නිවසටම වඩින්න. ඒ සෑම දෙයක්ම ඔබ වහන්සේට අපයා දෙන්න කැමැත්තෙන් කැප වෙලාමයි ඉන්නේ කියන අදහස ඒ වෙලාවේ කියා පෑවා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේට ආරාධනාව නිකඳව ඉවසුවා. ඒ වෙලාවේ උන්වහන්සේ කල්පනා කළා මේ තරුණිය සැදැහැතින් උන්වහන්සේට කළ ආරාධනාවක් මේ කියන ඉතිවිල්ලයි උන්වහන්සේ ගිහිතකාරේ. මෙන්න මේ අවස්ථාව කාරණාවක් අපි
දහම් කාරණාවක් ලෙසම හොඳට තේරුම් ගත යුතු දෙයක්. ජීවිතයේ සිංහතුනි යමෙකුට යම් කෙනෙකු මුණ ගැහුණ දාට යමක් දෙන්න පරිත්‍යාග කරන්න හිතයි. ඒ කෙනාගේ උවමනාකමම වටහාගෙනම තමයි යමක් දෙන්න හිතේ. හැබැයි ජීවිතේ ඒ දෙන්න හිතේම හරි වටිනා නොදෙන්න හිතන මිනිස්සු අතර. හැබැයි සමන් දෙන්න අදහස් කරන දේ දෙන්නේ ආමේත වසඟ වෙලාද නැත්නම් ශ්‍රද්ධාවට එකඟ වෙලාද කියන එකයි වටින්නේ. ජීවිතයේ තියෙන බොහෝ වෙලාවට බොහෝ දණන් දම්පින් කරනවා. හැබැයි කරන ඒ බොහෝ දණන් අතරින් වැඩි කොටසක් ජීවිතේ ඉන්න පුළුවන් ඒ දෙන දේ දෙන්නේ ශ්‍රද්ධාවට එකඟ වෙලා නෙවෙයි ආමේත වසඟ වෙලා. එහෙනම් ජීවිතයේ තුල දෙන්න උන්ටත් මේ අවබෝධය නේ සමහරක් වෙලාවට දෙනදී පිළිගන්න භාර ගන්න කෙනාටත් මේ අවබෝධය නේ. මේ අවබෝධය නේ ප්‍රති හේතුව නොදෙන්න උන් අතර පැහැදුණු වූ ස්වරූපයකින් මුව මඩලකින් යුතුව යමෙක් යමක් දෙන කල ඒ දේ පිළිගන්න කෙනා පුහුදුන් කෙනා ඒ දෙන කෙනා කෙරෙහි පැහැදීමක් ප්‍රසාදයක් ගෞරවණීයස්යක් ඉතවත් බවක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා නරක ස්වභාවයක් වැරදි ආකල්පයක් ඇති වෙන්නට කොහෙත්ම විදිහක් නැහැ එවැනි මොහොතක ලබන්නට දෙන්නා කෙරෙහි. නමුත් ජීවිතයේ ලබන්න ඕන සහ දෙන්න ඕන හරිම කලේසම් ඉන්න ඕනි කාරණා ලක්ෂම සමන්ට මේ දෙන දේ පිළිගන්න කෙනා හැබැයිටම පෙරුවන් කෙරෙහි පැහැදුණු කෙනෙක්. භික්ෂුවක් නම් ඒ කාරණාව කිසිම යුතුයි. ඒ වාගේම තමයි දෙන කෙනත් මම මේ පෙරුවන් කෙරෙහි පැහැදුණු නිදිමද මේක දෙන්නේ. පෞද්ගලික සංඝයා වහන්සේ නම අරමුණු කරගෙන දෙන දායකයෙක් ඔබ ඊරිලාවට පෞද්ගලික සංකල්පය ඇති කරගන්න එපා. ඒ වෙලාවට ඔබ හිතන්න මම මේ ආර්ය මහ සංඝයා උදෙසාමයි දෙන්නේ. එහෙම හිතන්න. ඒක හරි අගේ. ඒක හරි වටිනවා. ලබන කෙනත් ජීවිතේ යමක් දුන්නු කල හිතන්න. මේ දේ මට දුන්නේ මගේ පෞද්ගලික කාරණාවකට වසඟ වෙලා පැහැදිලා නම් නෙවෙයි. මේ දේ මට දුන්නේ ආරේ මහ සංඝයා කෙරෙහි පැහැදිලි කිසි. එහෙනම් Tamante යමක් දුන්නු කල එවිටේ ලබන භික්ෂුවකට උනත් මමයනයක් මමත්වයක් එවිට ඇති වෙන්නේ. එවිට Taman ලැබුණු දේ තුල ලාභය තුල පරිහානියකට නොයා Tamante ඉන්න පුළුවන්කම ඒකාන්තයේ ශක්තිමත් වැඩි වෙනවා. එනිසා ඔබ ජීවිතේ මේ කාරණා ගැන සැලකිලිමත් වෙන්න. එනිසා Taman කුමන පිනක් කළත් කරන පින ඔබ කාමීත වසඟ වෙලාද කරන්නේ ශ්‍රද්ධාවට එකඟ වෙලාද කරන්නේ කියන එක හිතන්න. ජීවිතේ පැතුම් ප්‍රාර්ථන අරමුණු කරගෙන ඔබ අතහරින පින් කරන කෙනෙක් වෙන්න එපා. මේ මේස කර්මා එක සිදුවීමක් දැනගත්තා. ඉතාම සැදැහැති ඇති ධර්මීත නැඹුරු කරවන උතුම් කිම්බිමකට ඒ ඇත්ත උපකාර කරන්නට පෙළඹිලා හිටියා. හැබැයි තමන් කරන උපකාරය ඔහු කවුරුවත් සමග කියපු කෙනෙක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි තමන් උපකාර කරන පින් ඇති භූමියටවත් තමන් කරන උපකාරය මේ ආකාරයට සිද්ධ කරගෙන යනවා. ඒ නිසා මම මෙච්චර කරලා තිනවා මට මේ තරම් පින් අනුමෝදන් කළ යුතුයි. එහෙම කතා කරපු කෙනෙක් නෙවෙයි. යම් පින්කමක් ඒ ස්ථානය තුළ සිද්ධ වෙනවද ආම් පොදුවේ භාවිතා වෙන ඒ දිනුම් අංකෙට තම වටින මුදල් ඒ ඇත්ත දාන්න පුරුදු වෙලා පෙළඹිලා හිටියා. ඒ ආකාරයට හැමදාම මේ ඇත්ත මේ පින්කම කරනවා. පස්සේ කාලයක් ගියාට පස්සේ සොයපු සෙවීමක් අතර තම දැනගන්නේ ඒ හවල් පින්වත. එනම් ජීවිතේම මිනිස්සු ඉන්නවා. ඒ ඇත්තෝ ඒ පින් කරන විදිහ තුළම අපට දැනෙනවා ඔවුන් නම් පින් කරන්නේ ආමේත වසඟ වෙලා නෙවෙයි ශ්‍රද්ධාවට එකඟ වෙලාමයි. එහෙනම් ඔබත් එවැනි තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න. නමුත් මේ ස්වාමීන් වහන්සේට තේරුම් ගන්න කියලා ගන්න තරම් අවබෝධයක් තිබුණේ නැහැ. අර කරුණිය දෙන දේ දෙන්නේ මේ ආමේත වසඟ වෙලා බවත්. කරුණිය ආව සිතිවිල්ලෙන් එතුවම ඒ ස්වාමීන් වහන්සේට උවටන් කරන්න මේ ආකාරයට පෙළඹුණා. මේ ආකාරයට ස්වාමීන් වහන්සේ සිංහතුනි සමන් වහන්සේට පින්ඩපාතේ නොලැබෙන තැන්හි මේ නිවස වෙත පින්ඩපාතේ පිණිස වඩින්නට උන්වහන්සේ පුරුදු වෙලා හිටියා. ඒ ආකාරයට නිවසට වඩින ස්වාමීන් වහන්සේට ඉතාම ශ්‍රද්ධාවෙන්
ඉතාම උවමනා සමතියෙන් මේ තරුණිය නිරන්තරයෙන් අප උපස්ථාන කරන්නට පුරුදු වෙලා හිටියා. එකම වැඩි දිනක ස්වාමීන් වහන්සේට වැඩ සිටින්නට අසොල් පනවා ස්වාමීන් වහන්සේගේ දානේ පාත්‍රයේ දිනක් දානීය පූජා කොට ස්වාමීන් වහන්සේ හා පියාපානව උන්වහන්සේ ගෙතුළම වැඩ ඉඳගෙන දානේ වළඳන මොහොතක ස්වාමීනි අපේ නිවස හරියි අඩුවක් නොවන කිසි දෙයක් නෑ. සෑම දෙයක් අපේ නිවස තියෙනවා. ඒ උනාට ස්වාමීනි මගේ නිවසට ඇති එකම අඩුව තමයි ළඟින් වාඩි වෙලාමට උපස්ථාන කරන්නට ගැළපෙන ස්වාමීන් නැහැනි. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ වැඩ ඉන්නව නම් මගේ නිවසේ මම ළඟින් ඉඳගෙන අප උපස්ථාන කරමි. අවාපුවා නහවා සියලු අයුරින් මට කළ හැකි අස්ථාන සියල්ලම තිස්කරන්න. ස්වාමීනි ඔය පැවිදි භූමියේ ඉන්න ජීවිතාවෙන් ඉක්මලා මගේ නිවසේම රැඳෙන්නටයි කියලා මේ තරුණිය උන්වහන්සේට ආරාධනාවක් කළා. මේ වෙලාවේ උන්වහන්සේ පින්වතුනි ඒ නිවස්මින් බැහැරට ගොස් මේ කාරණාවන් ගැන කල්පනා කරන්නට පටන් ගත්තා. උන්වහන්සේට විතක ගිහි ජීවිතාව කෙරෙහි සිත පැල්මක් ඇති වෙනවා. පැවිදි ජීවිතයේ ඇති පැවිදි භාවයේ ඇති නිදහස පැහැල්ලුව ඒ සෝය ගැන උන්වහන්සේ කල්පනා කරනවා. මෙලෙස කල්පනා කරමින් උන්නු ස්වාමීන් වහන්සේගේ ශරීරයේ පවා ටික ටික කුස වුණා. ආගන්තුක වැඩම කළ ස්වාමීන් වහන්සේ නම විමසනවා උනත් මේ සාධනයේ ශරීරය කුස වෙලා තමන්ට ඇතිවුණු කලකිරීම පැරිද්දට ඇතිවුණු කලකිරීමත් ගිහිකමට ඇතිවුණු කැමැත්තක් ගැන උන්වහන්සේ කියාපෑවා. මේ වෙලාවේ ආගන්තුක ස්වාමීන් වහන්සේ මේ තරුණ භික්ෂුව ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙතට යොමු කළා. භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි මේ මොහොතේ මේ තරුණ ස්වාමීන් වහන්සේගේ විමසා සිටියා. ඇත්තද භික්ෂුව මේ කියන්නේ ඔබ මහන්නකවට පැවිදි භූමියට ඇති කරගත්ත කලකිරීමේම වසනා බව. එහෙමයි භාග්‍යවතුන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. ඒ පිළිතුරහක බුදුරජාණන් වහන්සේ හිත කලබල කරගෙන වදන් පිට කළේ නැහැ. මම මෙච්චර වීරය කරලා බුදු වුණාම නුඹලට මේ ජීවිතේ මම දෙන්නකෝ මගෙහි ඉන්න නේද හැතිරෙන්න නේද බැරිය කියලා බුදුරජාණන් වහන්සේ පින්නතුනි උරණුනේ කලබලුනේ නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේගේ හිතට කාරණාව පුහුදුන් තමත් එක්ක එන්න පුළුවන් සභාවයක් බවම දේශනා කළා. ඒ දේශනාව සිද්ධ කළ බුදුරජාණන් වහන්සේ අතීත සිද්ධියක් මතක් කළා. මේ ජීවිතේ විතරක් නෙවෙයි භික්ෂුව මහණ මේ තැනැත්තිය සංසාරේ සුඹතෝ වගේ මුණ ගැහුණු කෙනෙක්. ඒ අතීත සිදුවීම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පෙර දඹදිව ශ්‍රේෂ්ඨ ධනුස්සර නම් පඬිවරයා අතහැර අතරමඟ දුටු සෘෂ්ටිමත් ශරීරයක් තියෙන සෞරයෙක් දැකලා හිත වෙනස්ව ගිය තැනැත්තියක් තමයි ඔබට මේ ජීවිතයේ සොය ඇල්ම ඇති කරගත්තු තැනැත්තිය. ඒ බුදුරජාණන් වහන්සේ සුල්ල දනුත්තර ජාතක කතාව ඔය මොහොතේදී දේශනාකට වදාලා සිංහසමි දනුත්තර කියන පණ්ඩිතයන් තක්ෂලාවේ දිසාපාමෝ කියන ආචාර්යවරයාගේ සමීපයේ ශිල්ප ඉගෙන ගුරුවරයාගේ හිත වැඩියම දිනාගත්ත දක්ෂම ශිෂ්‍යය බවට පත් වුණා. එදා තමන්ගේ දියණිය මේ ධනුත්තර කුමාරයාට විවාහ කර දෙන්නට හිතේ ඇතිවුණු සතුටට කටයුතු කළා දිසාපාමොක් ඇඳුරුතුමා. ඒ අනුව තක්ෂිලාවේ සිට බරණැසට යන අතරමාගේ විවාහ කරගත්ත කුමාරිකාවත් එක්ක ධනුත්තර කුමාරයාට අතරමඟදී මේ වනේ ඇතුළු කරගෙන ජීවත් වෙච්ච හොර කණ්ඩායමකට මුහුණ පාන්න මුහුණ දෙන්න සිද්ධ වුණා. දොළොනීතල හොඳට භාවිතා කළා. හොඳ අසල අවබෝධයක් තිබුණා. අධ්‍යක්ෂීමක් තිබුණා. ශූර ධනුස්සර කුමාරයා තමන්ගේ කී පහළවල් පණහකින්ම ඒ උළු තරුණ ඝාතනය කරලා අවසානයේ ඔවුනට නායකත්වය දුන්නු
කවුර නායකයා බිම පෙරලගෙන කුමාරිකාවට කියනවා තමන්ට වහාම දෙන්න අතිපත. අතිපතෙහි කොපු ඔහුගේ වෙත රඳවා ඒ වගේම අතිපතෙහි මිට කවුර නායකයාට ලැබෙන්න ඒ සැලැස්සුවා. ලැබුණු මොහොතේම ආන්ත්‍යාත්මක වුණු කවුර නායකයා දනුදර කුමාරයාල නසන්නට අවසානයේ ඔහු කෙරෙහි සිත්ඇලුණු කුමාරිකාව ඔහු හා යම් දුරක් ගමන් කරනවා. ගමන් කරන අතරේ කවුර නායකයා කල්පනා කරනවා මේ තැනැත්තිය තමන්ගේ ජීවිතේ හමුවුණු සොඳුරුම මනුස්සයා, ඇසුරු කරපු සොඳුරුම කෙනා ඇසුරු කරගෙන ආ ඇය අතරමඟ පුංචි කාලයක මුණ ගැහුණු මගේ දසුනට මගේ හැසිරීමට ප්‍රිය උපදවගෙන අද එය මා කෙරෙහි බැඳිච්ච සිත්ඇතිව ඉන්න තැනැත්තිය. යම් මොහොතක එය මා සමග ඉඳ වෙනත් අතරමඟ සුමන ගෙහෙන පුරුෂයෙක් කෙරෙහි වුණත් ඇගේ හිත වෙනස්ව නොයා තියෙන්නට පුළුවන් කමක් නැහැ. කල්පනා කරමින් ගියපු කවුර නායකයා පිනතුනි ගලන ගංගාවකින් ඉදඩට ගොස් ඇයවද ඉදඩට ගන්නා බව සඳහන් කරමින් මෙබඩ මොහොතක් රැඳී ඉන්නතේ කියලා ඉදඩට යන කවුර නායකයා ඇය හැරදා යන්නටම කල්පනා කළා. ඒ වෙලාවේ ඇය ඇවිසිලි කරනවා. ස්වාමිය මාවත් මේ ගඟින් ඉදඩට ගන්න. ඒ වෙලාවේ ඇයව ඉදඩට එකතු කරගෙන යාම ප්‍රතික්ෂේප කළා මේ කවුර නායකයා. ඒ වෙලාවේ කියනවා යමෙක් මැටි තලියක් සොරා ගනීද ඒ පුරුදුන් පන් තලියක් සොලත් සොරකම් කරන්නට පුරුදු වෙන්නේ. සිය පාප කර්මයන් කළ තැනැත්තියක් නිසා ඒ කළ පාප කර්ම නැවත නැවතත් තිගේ ජීවිතයෙන් මතු නොවේවිය කියලා ආතනල් අපත කළ හැකිද මේ වෙලාවේ කියා පෑවා. ඒ මොහොතේම ඇයට ඒක ලෙස පිළිතුරු දීලා ඔහු හැරදා ඇය නික්මෙනවා. එනම් බුදුරජාණන් වහන්සේ ඔය දේශනාව තවදුරටත් පැහැදිලි කරමින් දේශනා කළා භික්ෂුව එදා ඒ ධනුද්දර කුමාරයා ධනුද්දර පණ්ඩිතයා වුණේ නොබයි. එදා ඒ නොබට තෙම්බැඳ ඉඳ ඉන්න අතරෙම හමුණු කෙනෙකු හා බැඳී වින්ව ගිය ඒ තැනැත්තියමයි අද මේ නුඹට මේ ජීවිතේ මේ ආකාරයට මුණ ගැහෙන්නේ. එදා සක්ක දේවේන්ද්‍රයාව ඇමින සිවලෙකුගේ විලාසයෙන් ඒ තරගම් කළේ බුදු මමමයි යන්න ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පහදන්න තියුණා. එහෙනම් මේ අපට හැඟෙන කාරණාවක් තියෙනවා පින්වතුනි, මේ ජීවිතයේ යම් කෙනෙකුගේ පිට හාමයන් කෙරෙහි බැඳුනොත් මේ බැඳිච්ච කෙනාට තමන්ගේ සීමාවල් පවා අමතකව යන්නට පුළුවන්. ඒ කෙනා දකින දකින වස්තුන් කෙරෙහි පුද්ගලයන් කෙරෙහි ඇදුනා වූ සිතින් යුතුව ඒ කෙනා පිළිති කරගත්ත මනෝභාවයකින් ලෝකයේ තුළ හැසිරෙන්නට පුළුවන්. ඒක ස්වභාවයක් වෙනතුනි. හැබැයි ඒ ස්වභාවයට ඉඩ දීම නම් තථාගත බුදුරජාණන් වහන්සේගේ දැමුණු ශ්‍රාවකයෙකුට ගැළපෙන කාරණාවක් නෙවෙයි. අංගුත්තර නිකායේ බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා නාහං භික්ඛවේ අඤ්ඤං ඒක රූපං සමනුපස්සාමි යං ඒවං පුරිසස්ස චිත්තං පරියාදායති. යතෛදං භික්ඛවේ ඉති රූපං ඉති රූපං භික්ඛවේ පුරිසස්ස චිත්තං පරියාදායති. මේ ලෝකේ ආසසින් අල්ලගන්න වට කරගන්න පුරුෂයෙකුට වෙන තවත් දසුනක් මේ කාන්තාවකගේ රුවක. ඒ වගේම තමා පුරුෂයෙකුගේ හිත යට කරන ආත්මයෙන්ම වෙලා ගන්න හඬක් නැති කාන්තාවකගේ හඬක්. පුරුෂයෙකුගේ හිත යට කරන ආත්මයෙන්ම වෙලා ගන්න ආස්වාහනයක් මේ කාන්තාවකගේ තමයි. පුරුෂයෙකුගේ හිත මුලා කරන ග්‍රහණයට ගන්න රසයක් මේ කාන්තාවකගේ රසය තරම්. පුරුෂයෙකුගේ හිත යටපත් කර ගන්න ආත්පසින්ම දිනා ගන්න ස්පර්ශයක් නැහැ තවත් කාන්තාවකගේ ස්පර්ශය තරම්. ඒ කාරණාව දෙසෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාන්තාවකටත් තමන්ගේ හිත වෙලා ගන්න තවත් දසුනක් නැති පුරුෂයෙකුගේ දසුන තරම්.
කාන්තාවකටත් තමන්ගිහිත යට කරන විලාගන්න අවත් ඇසීමක් මේ පුරුෂයෙකුගේ හඳ තරන් කාන්තාවකට පුරුෂයෙකුගේ රසය තරන් අවත් රසයක් කාන්තාවකට හිත යට කරගන්න තරමට කාන්තාවකට ආග්‍රහණයන් අතර පුරුෂයෙකුගේ ආන් මතුවෙන ශරීරයෙන් මතුවෙන ඒ ආග්‍රහණය තරන් තවත් ආග්‍රහණයක් ඊට යට කරන ඊට වෙලා ගන්න නැති බවත් කාන්තාවකට පුරුෂයෙකුගේ පරිශේ තරන් හිත වෙලා ගන්න හිත යට කරන තවත් ස්පර්ශයක් නැති බවම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙන්න මෙතුනි මේ ලෝකයේ තුල කෙනෙකුගේ හිතේ තියෙන අරමුණු සියල්ලම අමතක වෙලා යන්න පුළුවන්. මේ කියන කාරණාව ධර්මානුකූලව යම් කෙනෙක් විවරණේ නොකරගෙන නම් එහෙම තැන්වල තමයි අම්මට අම්මගේ තැන, තාත්තට තාත්තගේ තැන, ගුරුවරයට ගුරුවරයාගේ තැන, ඒ වගේම ජීවිතේ පූජනීයත්වයේ ලැබපු පූජක උතුමන්ට පවා ඒ පූජනීයත්වයේ පවා අමතකව යන්නේ. මේ ජීවිතේ මේ කාරණාව ගැන කොන්ති කාලිනම හොඳ කියවීමක්, ශික්ෂණයක්, ඉක්මීමක්, අවබෝධයක් හදා නොගත්ු නිසාමයි. එනිසා ජීවිතයේ තුළ තමන් හොඳ කියවීමක් තියාගත්තු. අන් තමන්ට කාම සංඥාවන් හටගන්න බලපාන දකුණක් ළඟුණක් ඉතින්දි තමන් කාම සංකල්පයක් ඇති නොවෙන්න අන් වග බලා ගන්නවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භික්ෂුවක තුළ කාන්තාවක් නොදැකින්න උත්සාහ කරන්න දකින්නට සිද්ධ වුණොත් අම්මා කියන මාතෘ සංඥාවෙන් දකින්න. නැත්නම් තමන්ගේ වැඩිමහල් සොහොයුරියක්, බාල සොහොයුරියක් කියන අදහසින් පිළිගන්න පුරුදු වෙන්න. එහෙනම් ජීවිතයේ ගෞරවණීයත්වය ඔබ ඔබින් බැහැර ඉන්න කෙනාට ලබා දුන්නු කල ඔබට ඒ කෙනා කෙරෙහි වැරදි හැඟීමක් ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ පරිසර තුළදී තමන්ව තමන් ඉදිරිපිට ඉන්න කෙනාට තමන්ගේ ගෞරවයම ආරක්ෂාවම හිමිවිය යුතු කෙනෙක් සැලසියා කියන්නේ අදහසෙහි පිහිටා අටයුතු කිරීම අගය කළා. එහෙනම් ඒ අගය තුළ තියෙන්නේ යම් කෙනෙක් කාමය නිසා මුසපත් වෙලා මුලා වෙලා යන්න පුළුවන්කම ඒ කෙනා මුදවා ගැනීමමයි. ඒ නිසා ඔබ බුදුරජාණන් වහන්සේගේ සරණගිය ශ්‍රාවකේ හැටියට නිරන්තරයෙන්ම හිතට කැමැත්තක් උපදවන උදවිය කෙරෙහි අසුභ සංඥාව පහළ කරගන්නට ජීවිතේ පුරුදු වෙලා වුණොත් තමන්ට තමන් ඉකිතේ ඇතිවෙන ඒ ක්ලේශ ගින්න ජීවිතය තුළ මැඩ පවත්ව ගන්න පාලනය කරගන්නට හොඳ අවස්ථාවක් ඇතිවීම සිංහතුනි. අපි ජීවිතයේ පවතින මතුපිට කාරණාවන්හි සුභවාදී බව දකිනවා නිසා එහි අසුභවාදී බව දකින්න මේ හිත හුරු කරලා තියෙනවා නම් මේ කාමයන්ගේ වසඟයට අපි ලක් වෙන්නේ. මේ ඇස් දෙක දිහා බලලා අපි සමහර කාලවලට කියනවද අනේ ඇස් දෙක කොච්චර ලස්සනද. නමුත් ඒ කොයිතරම් ලස්සනයි කියලා අගේ කරන ලෝකෙ තුළම ඇස් දෙක උනත් ආයේ උඩ තියෙන සිවිය ගලවපු. ඊට මේ ලෝකයේ තුන කිසිම කෙනෙක් ආන් හිතෙන්ට අගයක් වටිනාකමක් මිහිරක් ඇති කරගෙන තිබුණා නම් ඒක නැති කරගන්න තැන තමයි ජීවිතය කටයුතු කරන්නේ. හිතන්න මේ මුහුණ මැද්දේ පිහිටා තියෙන මේ නාසය ඒ මැද්දේ පිහිටා තියෙන නිසා ඉතාම ලස්සනට ඉතාම සුදුළු බවකට අපිට අපේ මුහුණට හැඩයක් ලස්සනක් එකතු කරලා තිබුණාට ආන් ඒ තුළින් ගලන කොටු දියර ආදී ගලනවා සමගව අර තියෙන මිහිරියාව අපිට නැති වෙන. ඇස් දෙකෙන් ගලන සම සඳුළු තුළ ආන් කොයිතරම් කිලිටි භාවයක් තියෙන්නේ. ඒ වගේම මේ අපේ නාසයට පහළට වෙන්න රෝස පැහැති තොපි පැති වලින් අලංකృత වෙලා ඒ වගේම සමව පිහිටි දක් දෙතලකින් ලස්සන කරගත තියෙන මේ මුඛය දිහා බලමින් කෙනෙක් ආස්වාදයක් ලබමින් සුභවාදීත්වයක් ඇති කරගන්නට පුළුවන්. නමුත් හිතන්න මේ දක්ුබරයක් දිහා තමන්ගේ නිත්‍යම කරු. ඒ වගේම මේ විදුර මාස්සලින් වැටි තියෙන කොටස නොපෙනී පෙනෙන්නට තියෙන දත්
වල ස්වરૂපේ කොටස් 15 පමණක් දැක අප ඒත ප්‍රිය ඇති කරගත්තා. අන්හි යථා ස්වરૂපේ දැක්ක කල සමන්ත දැනේවි ඔයි තරන්න පිළිකුල් සහගතද ඔයි තරන් අසුබ නිමිත්තකටද මා මේ සුබ නිමිත්තක් ලෙස මගේ හිතේ යම් ආකාරයේ මුලාභාවයක් ඇති කරගත්තා. ඒ නිසා ජීවිතයේ පින්වතුනි යම් කෙනෙක් අසුබ සංඥා වඩද්දී පෞල් ජීවිතයක් අවුල් වීමක් වෙන්නේ එයා වෙනත් පවුලක් අවුල් වෙන විදිහට වෙන්න පුළුවන් එයාගේ හානිය අවදාගත් පිටකොට එයා තුලින් නොවෙනකමයි වෙන්නේ. ඒ නිසා ජීවිතයේ පින්වතුනි ඇත්ත ඇත්ත හැටියට නොදකිමින් අන් ජීවත් වෙන්න වෙනදරන එකත් ලෝකයේ තුන මුලාවක්. ඒ නිසා පවුල් ජීවිතයක් ඇතුළේ වුණත් ඔබට තියෙන අසුබය අන් ඔබට එකිනෙකා එක්ක කතා කරලා අපි මේ ජීවිතේ මේ උත්සාහ කරමු නේද මේ කියන හමුව ආයි කවදාවත් සංසාරය ඇති නොවෙන පිළිවෙලට ජීවිතාව බෝධිගේ තරාම යන්න මේ අත්දැකීම අපි මෙවැළවක් කරගමු කියන ඒ සංවාදය තුළ ජීවත් වෙන්න පුළුවන් එක හරි වටිනවා. එහෙම නොවේ පින්නතුනි අර චුල්ල ධනුතර ජාතකයේ බුදුරජාණන් වහන්සේ තියෙනකෝ වෙනිවෙනට තම ළඟ ඉන්න කෙනාට වඩා වැඩිපුර ඇහැය නිසා හරි මත්පිළු නිසා හරි ආනුරුව නිසා හරි මොනියම් කාරණාවක් හටහඳක් නිසා හරි අන් තමන් ළඟ ඉන්න කෙනාට වඩා අභිභවාගියපු බැඳීමක් ආසාවක් වෙනකෙකු කෙරෙහි ඇති කරගත්තොත් අද යම් සෝයක් තමන් විඳිමින් ඉන්නවද හේද නැති කර ගනිමින්මය එතෙන්ට යන්නේ කියන එක බොහෝ දනන්ත තිහි නොවෙන කාරණාවක්. එහෙනම් ජීවිතයේ මොහොතක් හරි අසුභය ගැන අහලා තිබුණා නම් මොහොතක් හරි අසුභයේ ජීවිතයේ යම් කෙනෙක් වඩලා තිබුණා නම් ඒ කෙනායේ මුලාභාවයේ කියන්නේ නැහැ. ඒ කෙනායේ මුලාභාවයේ තුල අනුනුත් අතරණ කරලා සමනුත් අතරණ කර ගන්න තැනට යන හැසිරෙන කෙනෙක් බවට ජීවිතේ පත් වෙන්නේ. එහෙනම් ජීවිතයේ තුල පින්තුනි අසුභයේ වඩන දාට සමනුත් අතරණ වෙලා අනුනුත් අතරණ කරනවා කියන තැනක අන් ලෝකේ හැසිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. අද සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ නමක් අපි අසුභය ගැන දහම් කාරණාවක් කියවත් මේ හාමුදුරුවෝ ජීවිතේ පවුල් අවුල් වෙන්න බලන කියලා. කොහොම කතා කරන මිනිස්සුන්වත් ඉන්නවා. ඒ දහම ගැන හරි කියවීමක් නැතිවක ඇතර තියෙනවා. එහෙනම් ජීවිතයේ තුළ දහම ගැන ඔබ හරි කියවීමක් ඇති වුණ දාට ඔබ දන්න ඔබ අසරණ වෙන්නේම දවසක අසුභය ගැන ඔබ නොවටහාගෙන ඉන්නකම්. අසුභය ගැන වටහා ගත්ත ඔබේ අසරණකමත් නැති කරනවා විතරක් නෙවෙයි අනුන්ට තමන් නිසා ජීවිතේ අසරණ වෙන්න අවැඩක් වෙන්න ඉඩක් නොකද මේ ඔබ මේ ජීවිතයේ තුළ ජීවත් වෙන්නේ. ආ එකම ඔබට අනුන්ට මාර්ගය කියා දෙන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඉප්පලියේ කුමාරයා කුමරිය ගත්තහම ආශ්‍රභාව 500ක් එකට වැඩිලා සෙනෙහසින් වෙලිලා ආ දෙන්න. එතන ඒ දෙන්න කල්පනා කළා. ජීවිතයේ තුළ විවාහයේ අකමැත්තෙන් වුණ ඕනට දෙමාපියන්ගේ බලකිරීමට යටව විවාහ වෙන්නට සිද්ධ වුණා. විවාහ වුණ දායි ධම්ම බබසරව ජීවිතේ ගෙවපු ඕන් සම්පතියට පිහිටා කටයුතු කළා. ඒ අනුව අවසානයේ ඔවුන් දෙදෙනාම අතිකා කරගෙන ගිහි ජීවිතයේ සමුදී පැවිදි ජීවිතය සඳහා එකටම නිලසින් බැහැරව යම් දුරක් ගොස් දෙමල් තලක දිවෙන්න යනවා. එහෙනම් ඔවුන් කල්පනා කළා නම් මේ අපේ ඇසුර මේ අදියේ ඉඳන් එන එකක් නෙවෙයි. අපි දෙන්න ආත්මභාව 500ක් විතර දහස් ගානක් එකට ආදෙන්නේ දෙන්නේ. ඒ නිසාමයි අපි මෙහිම මුණ ගැහුනේ. කියලා අර සංසාර බැඳීම අලුත් කරන අදහසින් ඕල් ලෝක ජීවත් වුණාන අපි වඳින කතා කරන කාටට මහරහතන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ නොවේ. ඒ නිසා ජීවිතයේ ඔබ හිතන්න ඔබ කෙනෙකුට ඇත්තටම ආදරය කරනවා නම් සෙනෙහස පානවා නම් ඒ කෙනාව ඒ ආදරයයි සෙනෙහසයි කියන කාරණාව තුළ පිහිටලා ඔබ කාමයන් හිමිකියාව මුලා කරනවා නම් එතන සෙනෙහසක් නෑ පින්වතුනි. එහෙනම් ජීවිතේ ඔබට ඔහු හෝ ඇය කෙරෙහි ඉඩක් කැමැත්තක් හදාගන්න කියමින් ඔබට ආගේ සඳහා විවෘතව ඇරයුම් කරන ආරාධනාවන් කරන කෙනෙකුට පවා ඉඩහසර වෙන් කරන කෙනෙකුට පවා ජීවිතේ ඔබට කියා දෙන්න ශක්තියක් තියෙනවා නම් මේ ජීවිතය අසුබයි මේ කනිත්‍යයි. එහෙම ඔබ හදාගන්න උත්සාහ කරන ඔය ඇයම ඔබ හදාගත්තොත් ඒකට ඔබ ඉඳ වෙන් කරගත්තා.
නියදෙන මොහොතේ ඒ කාම අරමුණේ කාම සිතිවිලි ආවොත් ඔබට දුක කියන්න වෙනවා ඒ කාන්තයි. එතෙන්ට යන්න පාර හදපු කෙනෙක් වෙච්ච මටත් එතෙන්ටම නේද යන්න වෙන්නේ කියන එක ඔබට ඒකට තෝරලා දෙන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඒ නිසා ජීවිතයේ තුල ඔබ නොමුලාව කාමයේ ළඟ ඉඳිනේ ඔබ නිසා හෝ ඔබේ කෙසේම ආකාරයේ බලපෑමකින් තොරව හෝ ඔබේ දකුණ කෙරෙහි ඔබේ හඳ කෙරෙහි බැහැරව ඉඳගෙන ඇති කරගත්ත බැඳීමේ සෙනෙහසෙන් වෙලිනම් යම් කෙනෙක් ඇසරෙද්දී මේ බණදහම් ඇතුලේ ඒ හිත මුදවන්නට පුළුවන් නම් ඒක හරි අපූරු පිනක් වේවි. ඒක හරි අපූරු පින්කමක් වේවි. ඒ නිසා ජීවිතේ හැම වෙලාවකම මා පැහැදිලි කළේ ඒකයි. ඔබ ඔබව ශක්තිමත් කරගන්න. ඔබ ඔබට ආදරේ කරන්න. ඔබට කරන ආධ්‍යාත්මික ආදරේ රැකවරණය තුළ ඔබට ඔබේ ආධ්‍යාත්මික බලවත්භාවය වැඩි කර ගැනීම ඇතුළේ ඔබ ලෝකයටත් සැලකස හැබෑවටම පාන කෙනෙක්. ඔබ ලෝකයටත් හැබෑවටම කරුණාව පාන කෙනෙක්. බෝසතුන් ගිහිගේ හැරදා යන ගමන යන්නේ ඒ බුදු වීම මට හොයන සෝයක් බලාපොරොත්තු වෙන්නේ. යශෝදරාවටත් සිදුහත් බෝසතුන් ඒ රාහුල කුමරුටත් ඇති ඇල්මෙදිතේ නැත්තටම නැති කරගෙන ගිය ගමනක් නෙවෙයි. ඒ අදහසක් ඇල්මක් තිබුණා. මම ලබා ගන්නවා නම් යම් සත්‍ය ඒ ලබා ගන්න සත්‍ය මා නුඹලාටද අවබෝධ කරලා දෙන්න තමයි මේ යන්නේ. එහෙනම් ජීවිතේ තින්නතුනි ඔබ කෙනෙකුට බැඳෙනවා කියලා කියන්නේ. ඔබ කෙනෙකුට හිතවත් කියලා කියන්නේ. ඒ ආධ්‍යාත්මික බැඳීමක් නම් ආධ්‍යාත්මික හිතවත්කමක් නම් තිබෙන්නේ ඔබේ හිතවත්කම ඇතුලේ. එයා අපරක නෙවේ නිවනට යන කෙනෙක් බවට ඔබට පෙරලන්දි යොමු කරවන්න පුළුවන් නම් ඒක හරි වටීවි තින්නතුනි. ඒක හරි අගේ ඇති කාරණාවක්. එහෙනම් ජීවිතයේ තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාය යනු එවැනි කෙනෙක් එසක් හැගෙන කාල සිටිවිලි මොනම විදිහකින් හරි ඉටු කරගන්න විහෙසන කෙනෙක් නෙවේ. ඔබ මෙහෙම විහෙසන වුන්ට මේ ආච්චිද මේ අම්මද සීයද මේ අක්කද ළඟද කියන ඒ සම්මුතියවත් ඔවුනට වැදගත් නොවේ. අපි එහෙම ලෝකයක් ළඟ අපි එහෙම සමාජයක් ළඟ ජීවත් වෙන්නේ. පෞගිය දේශනයකත් මා පින්තුන්ට පැහැදිලි කළේ මේකයි. ළඟ තියෙන සැපයට ඇරිලා දුර තියෙන අපලං කරගත යුතු උතුම්ම සැපය හැරදාන ඈත් කරන උදවිය නම් ජීවිතයේ පින්තුනි ආ ඔබට ඔබ ගැන සැලසෙන්න බැරි වේවි. ඒ නිසා ඔබ හැම දෙයක් කෙරෙහිම හිතේ ඇතිවන දැඩි ආශාවන් දැඩි කැමැත්තවල් නැති කරගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට මුලයක් කියා දුන්නේ වැඩව ගන්න අප්‍රීත්‍යතා. ලැබිච්ච ටිකේ සතුට වෙන අඩු ආසා තියෙන මිනිස්සේ තුනම. අන කෑම ටික උනත් මට මේ කෑමේ කුස පිරෙනවා නේද කියලා හිතනවා මිසක් අරය හදාපු කෑම ගැනවත් මෙයා හදාපු දෑම ගැනවත් හසඳන්න ඔබ නොයන්නේ. එවිට ඔබ ඒක තුළ ගැටුමක් හදා නොගනී. ඇඳුමක් ඔබ ගන්න ගියපු දාසකෝ ලැබුණු දාස. ආන් ඔබ මගේ විලිවහගෙන මේ මූලික අරමුණ ඉටු වෙනවා නේද කියන තැන ඉන්නවා මිසක් එයා අරන් දුන්නු එක නම් මෙහෙමයි මෙයා අරන් දුන්නු එක මෙහෙමයි කියලා අර කැමැත්ත ඇතුලේ කැමැත්ත පදනම් කරගෙන ඒහා ඇති වෙන්නට පුළුවන් අරහට ව්‍යාපාදයේ පෙවිත තමන්ගිට නොයා තියෙන තින්නතුනි. එහෙනම් ජීවිතයේ සැසඳීම කියන එක හොඳ දේට මිසක් ආමේට ඔබව සසඳ ගන්න යන්න එපා. පින් කරද්දී ඔබ සසඳන්න, කුසල් වඩද්දී ඔබ සසඳන්න. බුදුළු බෝසතුන් වැඩුවේ පින්කම් මෙහෙමද, කළේ කුසල් දහම් මෙහෙමද කියලා සැසඳීමක ඔබ ඉන්නවා මිසක් ලෞකික කාරණාවන් එක නම් ඔබ ඔබේ ජීවිතේ සසඳන්න ගියොත් ආ ඔබට සසලවම තමයි ලෝකයේ තුල කල් ගෙවන්න වෙන්නේ. ඒ නිසා ඔබ නිසලව ජීවිතයේ දෙස දකින මනුස්සයෙක් තුල සසලව ඔබට මේ ජීවිතයේ සහ සංසාර ජීවිතයේ ගෙවන්න වෙන කාල ප්‍රමාණය නම් ඔබට ඔබටම දැනි අඩු කර ගන්නට පුළුවන්කම ඇති වේවි. ඒ නිසා ඔබ තථාගතයන් වහන්සේගේ පරිණිහි පිහිටසු ලෝතර බුදුරජාණන් වහන්සේගේ බුදුන් ශ්‍රාවකී පැතියට මෙන්න මේ කියන දැක්ම ජීවිතය තුළ සකස් කර ගන්න තියෙනතුනි. එහෙම සැකසීමක් හදා ගන්න ප්‍රයත්නයේ හිත විතක්ක සමසිතක්ක කියලා අපි අර සුගතාව ඇතුලේ කතා කරපු
සිතිවිලි වලින් නොඑක ආකාරයට පිළිති වෙච්ච හිතක් බවට හිතපත් නොවේවි. අපි දකින්නේ තාන් තමන්ගේ හිත ළඟ බොහොම පිළිති වෙච්ච බොහොම හානියට පත් කරගත් සිත්ක මිනිස්සු. ඒ උදවිය පින්වතුනි ආම විතරකයන් නිසා, ඒ වගේම විහිංසා විතරකයන් නිසා හැම වෙලාවෙතම පිළිති කරගත් ස්වභාවයකමයි කියලා ජීවත් වෙන්නේ. ආමයන්ට හැම වෙලාවකම නැඹුරුණු තැනක ඉඳගෙන ජීවිතේ අන්තිඳීම හොයන, ඒ වගේම ව්‍යාපාදයේ තුල තරහෙන් තමන්ගේ නිවීම සැනසීම හොයන මිනිස්සු අපි ලෝකයේ තුල දකිනවා. ඒ වගේම තමා හිංසාවෙන් අනුන්ට කිරිහැර කරලා තමන්ගේ හිතේ නිවීම සැනසීම හොයන මිනිස්සු ලෝකයේ තුල ජීවත් වෙයි. ඔබ ඒ පොඩට වැටෙන කෙනෙක් වෙනවා නෙවෙයි. ජීවිතයේ තුල හිතන්න කාමයක් කෙනෙක් සම්බන්ධව ආපු වෙලාවට ආන් අසුබේ නිමිත්ත කරගෙන දකින්න ඔබ පුරුදු වෙන්න. අපිට හමු වෙනවා ධර්මයේ දස අසුබයක් පින්වතුනි. උද්දුමාතක හැටියට පැහැදිලි වෙනවා ඉදිමුණු සභාවයෙන් යුතු මලනිමේක ස්වරූපයේ සභාවේ මතක් කරගෙන වඩන භාවනාව. නිවිලක හැටියට ඉතාම නිල් පැහැයක පසුව පත් වෙන ඒ මුතදේහයක ස්වරූපය දිහා බලන්න. විපුබ්බක කියලා පැහැදිලි කරනවා ඉන් අනතුරුව ඒ දේහය හැරව පිරීම වැගිරීම නිසා තම පිළිකුල් ස්වරූපයකට පත් වෙනවා. විච්චිද්දක කියලා පැහැදිලි කරනවා ඒ ශරීරයේ අවකලකින් නොයේ සිදුරු ඇතිවීම නිසා ආන් ඒ සිදුරු මගින් හැරව පිටවෙමින් තාම පිළිකුල් ස්වරූපයකට තවත් පුංචි කාලයක් තුළ පත් වෙනවා. මේ කායිසක කියලා පැහැදිලි කරනවා පින්වතුනි ආල් සතුන් නොයේ තැන් වලින් ඒ අපහැරලා දාලා ගොස් තිබෙනේ ශරීරයේ ඇදලා හන්න පටන් ගන්නවා. විචිත්තක කියලා කියනවා සතුන් මස් කඩා එහා මෙහා විසුරලා තැනින් තැන දාලා තියෙනවා මේ මොතදීගේ තවත් කාලයකට දින කීපයකට පස්සේ. ඒ වගේම තමයි පින්වතුනි හත විචිත්තක කියලා පැහැදිලි කරනවා පුඩා ඒ ඒ තැන විසුරුණු අවයව නිසා හටගත් පණුව ගහපු පිළිකුල් වුණු ආන්ී ශරීර කොටස් තැනින් තැන පුංචි පුංචි ශරීර කොටස් තැනින් තැන විසිර තිබෙන ස්වරූපය දකින්න ලැබෙනවා. ඒ වාගේම තමා පින්වතුනි ලෝහිතක ලී වැගිරීම් ආදී නිසා මේ ශරීරයේ පත්වුණු පිළිකුල් ස්වභාවය ඔබ නිතර සිහි කරගන්න. ඒ වගේම කූලවස කියලා විවරණය කරනවා ධර්මයේ තුළ අනුවන් ආදිය පිළිලමේ ශරීරයේ ඒ කුණුණු ස්වරූපයට පස්සුණු ශරීරයක් සිහි කරගන්න. අර ඔබ ඉදබට එලෙන ඒ කාම විතරකයන්ගෙන් ඔබට නිදෙන්නේ උදව් දෙනවා. අච්චික ඇට සැකිලි ආදිය සිහි කරගත්ත කල ඒ ස්වරූපයක් ලෙස මේ දකින්නේ මස්සලින් යාන්තමට වැහුණු ඇට සැකිල්ලක් කියලා කිතුවහම අන් තමන්ට ආපු අර කාම විතරකයේ බැහැර වෙනවා. ව්‍යාපාදයේ ආකල මෛත්‍රී සිත්තේ ඇති කරගන්න. ඒ වගේම විහිංසා සිතිවිලි ආපුකල කරුණාවන්ත සිතිවිලි ඔබ ඇති කරගන්න. ඒවා නිවන් දකින්නදා ඔබට ඔබව ශක්තිමත් කරදෙන කුසල හැඟීම් බවට පත් වේවි. ඒ නිසා ඒ කුසල හැඟීම් වල පිහිටා කටයුතු කරන්නට මේ අහපු බුදුබණ ඔබ හොඳ මඟින් ඉමාස් කරගන්න. ඔබ නොමුලා වෙන්නේ අනුනුත් නමුලාව ඉන්න තැනට අරගන්න ජීවිතේ උදව් දෙන ශ්‍රාවකෙක් වෙන්න. ඒ සඳහාම පිණිස ඔබට මේ උතුම් සම්බුද්ධ දේශනාව උපකාරයක්ම වේවා යන හිත ඇති කරගමු. සියලු දෙනාට මේ උතුම් සම්බුද්ධ දේශනාව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ උදෙසාම උපකාර වේවා. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා තමන්ගේ සැදැහැති දායකත්වයේ කරන්න තියෙනු බිම්කොට දෝපේ මස්සලගොඩ පදිංචි පින්වත් නීලා කුමාරසිංහ මහත්මිය බලාපොරොත්තු වන මීට වසර 17කට පෙර මියගිය පිලිස් කුමාරසිංහ තමන්ගේ ආදරණීය සාමේ පුරුෂයා සිහිපත් කොට ඔබට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීම, ඒ වාගේම තම දෙපාර්ශවයෙන් මේ කියන්නේ හිතවතුන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීම, ඒ අනුව ඒ පින්වතුන්ට සම්බන්ධ වෙනද මේ කිය සෑම සියලු දෙනා මෙපින් ලැබ සංසාර දෝෂයන් මත දුක් වල ඉපදීනවා නම් ඒ දුක් වලින් අත් වේවා, සැප ඇති සංහිප දුතම වූ නිවනින්ම සැනසේවා. ඒ වාගේම අද මේ උතුම් ධර්මානුශාසනාවෙහි සැදැහැති දායකත්වය ඇතිව කටයුතු කරන්න තිබුණා. අල්පස්සෙනියේ සිටුගේ වස්සේ පදිංචි පින්වත්
SW නන්දසේන මහතා 2016 4 පස්වන දිනට නියදුනාව තමන්ගේ උපන්දිනය නිමිත්තෙන් ආශිර්වාද ලබා ගැනීම ඒ වගේම එම් ජුලිනෝනා මවත සහ SW සුබේරිස් අප්පු සියානන් ඇතුළු දෙපාර්ශවයේම සියලු නෑහිතලතුන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කිරීම අරමුණු කරගෙන මේ උදාර සින් කටයුතු සඳහා සදහෙහි දායකත්වයක් කළා. එය අනුව නන්දසේන මහත්මා නමින් මීගිය එලෙස සිහිපත් කළ සෑම සෙළු දෙනාට මේ උදාර පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වේවා. සංසාර දුකින් නිදහස් ලබන උතුම් නිවන් සුවයම සැලසේවා. ඒ වගේම සුජීවස්තන නැහිතවතුන් සෙළු දෙනාට බිරිඳ දුවා දරුවෝ ඇතුළු සෙළු දෙනාට අප මේ මොහොතේ ආශිර්වාදයේ සලසන අතරේ අද එලෙස දායකත්වයේ දරුවෝ සිංහතුන් සෙළු දෙනාට මේ උතුම් ධර්ම දානමය මහා පුණ්‍ය ශක්තියේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුව සහනීය සැලසේවා. කායික චිත්ත පීඩාවෝ ඇතිනම වේවා. පෙරණ කියන කටයුතු සා හොඳින් යහපත් කරගෙන යන්නට ශක්තිය ධෛර්යය සුනුවන්ගේ ආශිර්වාදයෙන් වේවා. ඔබ නව වසරක් ලැබේවා. මේ උතුම් ධර්මස්කලනමේ ඉන්ක මහා ඒතුළු සැදැහැති ලෝව ඇති ලක්ෂ සීල බලන්න හට මෙතෙන් ගුවන් විදුලීන අධ්‍යක්ෂක මණ්ඩලයේ කාර්ය මණ්ඩලයේ තුළු සමග නිදුක් නිරෝගී සුව සහනීම වේවා. කායික චිත්ත පීඩාවෝ ඇතිනම වේවා. කරන කියන කටයුතු යහපත් සාහසත් කරගෙන යන්නට ශක්තිය ධෛර්යය සුනුවන්ගේ ආශිර්වාදී වේවා. සුදා වූ නව වසර හැම දිනාට ඉනට බරද නිදුක් නිරෝගීව ගෙවන්නටම ශක්තිය ධෛර්යය සුනුවන්ගේ ආශිර්වාදීම වේවා. මෙලව පරලව ශාන්තිය සැනසෙල්ල කෙළවරුකම චතුරාර්ය සත්‍ය ධර්මයේම සුදා වේවා යන හිත ඇති කරගෙන කවුරු සාදු පාරිසිතින් ප්‍රාර්ථනා කරගන්න. ආකාශත්තාච බුම්මත්තා දීවානාගා මහින්දිකා පුඤ්ඤං සං අනුමෝදිතා චිරං රක්ඛං සුලෝකසාසනං. ආකාශත්තාච බුම්මත්තා දීවානාගා මහින්දිකා පුඤ්ඤං සං අනුමෝදිතා චිරං රක්ඛං සුදේශනං. ආකාශත්තාච බුම්මත්තා දීවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.